කවුරු හරි ව්‍යාපාරයක් කරලා කවුරු හරි ලාභ ලැබුවොත් ඒ ලාභ ලැබෙන පුද්ගලයා ආර්ථික ඝාතකයෙක්ද? ඔන්න ඕකනේ තියෙන ප්‍රශ්නේ ඉලොන් මස්ක් නම ඉස්රායෙල් දැම්මට ඕක පිටිපස්සේ තියෙන ප්‍රශ්නේ ඒකනේ. එතකොට නගරයේ ඉන්න නැත්නම් ගමේ ඉන්න මුදලාලි ආර්ථික ඝාතකයෙක්. මං අහන ප්‍රශ්නේ. ජනතා විමුක්ති පෙරමුණට කියන්නේ ඒකට උත්තරයක්. මොකද්ද මේ කතාව? මේ අවුරුදු 50කට උඩදී හදපු කතාවල් තාම කියාගෙන කියාගෙන යනවා. සමහර වෙල පැහැදිලිම ආවර 13 වෙනි සංශෝධනය ගැන මේකට තාම පැහැදිලිම ඇවිල්ලා නැහැ වගේ. මට ආර්ථිකය ගැන මම ප්‍රාර්ථනා කරන පැහැදීමක් එයි කියලා ඉක්මනට මොනවද මේ කතා කරන්නේ ධනයක් ඇති කරන්න පුළුවන් සම්පතක් ඇති කරන්න පුළුවන් රැකියාවල් ඇති කරන්න පුළුවන් අයට අපි වාතාවරණය හදලා දෙන්න ඕනේ මේක අපේ රටේ මිනිස්සු හරිද එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනව නේද මේ අයට ඇත්තට මේක තේරෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා